අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපුව 6 වෙනි දිගහැරුම මෙතන් සිට රෑ සාගරාවේ සපුව පන්සල් එක්කාගෙන යන්නට. කොල්ලාත් කෙල්ලත් අද පන්සල් යන්නේ ඇයිදේ සුජාතා දනී. ආදරේ කරද්දි මේ පුංචි දේවල් ආදරෙන් සැමරිය යුතුය. ආදර කතාවක් ලස්සන වන්නේ එවිටය. වැඳලා ටික කාලයක් යද්දි දෙන්නටම ඔබ අමතක වෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. වටින්නේ දාට මේවා මතක් කරන එක. සුජාතා කෙල්ලට කිව්වේ ඇගේ හිස පීරමිනි. එහෙම අමතක වෙන්නේ නැහැ අම්මා. අම්මට මතකද තාත්තා ආදරේ කිව්ව දවස? සුජාතා බිම බලාගෙන සිනාසුනාය. ආ කියන්නකෝ. කවදද? වෙසක් දවසක. මොනවද කිව්වේ? ඒව ඕන්නේ. සුජාතා කෙල්ලට ගැසී ලැජ්ජාවෙනි. සාගරාවේ බිම බලාගෙන සපෝත් සුජාතාත් බලා උන්නේ ඕගේ ලස්සනය. අම්මත් යන්. දෙන්නත් එක යන්නකෝ. කෑම කන්න ඉන්න. අද අම්මා උයන්නේ කට්ලට් බැදලා. දෙන්නම වදින්දි සුජාතා ඊස් දෙක මත ගෑවාය. ගැටමේ පන්සලට අම්මේ යන්නේ. සපු ගොස් වාහනයට නැංගේ අතින් කොණ්ඩය සකසමිනි. වාහනේ පහලට පදවන ගම ඔහු බැලුවේ ඇගේ ලස්සනය. අවුරුද්දක් ගෙවිච්චි ඉක්මන නේද? ඒ අවුරුද්දට කොච්චර දේවල් වුණාද? සමහර ඒවා සිහි කරද්දී දුකය. දුකද? ඇසේ අත අල්ලාගෙන. දුක නිසා තමා ලස්සන. දැන් දුක නෑනේ සාගරයේ. එදා රෑ ඉතින් මොනාද හිතුනේ? හිතාගන්න බැරි වුණා. ඔව් ඇඟිම්බරව කීවේය. මටත් දෙන්නාගේත් පැටලී තිබුණේ උණුසුම් ලෙසිනි. ගැටමේ රජෝපවානාරාමේ තරමක සෙනකක් උන්නෝය. සාගර වාහනයෙන් බැසවිත් ඇයව බස්සවා එහෙමම ඇගේ අත අල්ලා ගත්තේය. ඒ ළඟින්ම වාහනයා දිල්ලාර දෙන්නාව දැක ඒ ළඟටම කර නැවැත්තුවේ. දෙන්නත් එක්ක පන්සල් යනවාගේ. ඒ හඬ ඇසේ සපෝ දෙන්නේ දෙසෙව්වාය. වාහනය උන්නේ දිල්ලාර බව දැක ඇය තවත් සාගරට ළඟුවාය. ඔහු දිල්ලාර අද පන්සල් ආවා. සාගර කිවි සිනාසීය. අනුන්ගේ නෝනලා එක්ක පන්සල්ලාවට පින් නෑ සාගර. තිල්ලාර කියද්දි සපුගේ තොල්පට ගැහුණි. ඒ සාගර සිනාසුනි සැහැල්ලු ලෙසිනි. මේ නෝන හැමදාම මගේ දිල්ලාර. මං අපායට ගියත් යන්නේ මගේ නෝන එක්ක. තිල්ලාර සිනාසුනි කුබාඩි ලෙසිනි. හොඳයි හොඳයි. කුමාරයාමිත් බලංගියම මාර කේස් එකක්නේ. දිල්ලාර වාහනේ ගන්නට හැදුවේ ඒ සාගරේ නැවැත්තුවේ. ළඟදිම අපි මගුල් කාඩ් අරගෙන ඉන්නම්. එතකොට කේස් එක බලා ගන්න පුළුවන්. දිල්ලාර මහත්තයා පව නොදී යන්න. සාගර කීවේ වෙවුලමින් මිනි. ඉන්පසු ඔහු එතන නොරැදි හැකි අතින් අල්ලාගෙනම පන්සල වෙත ආවේ. ඔහුට කේන්ති ගියේ තමාට අරම කියූ නිසා බව සපෝ දනී. ඒ වලත්තයාගේ හැටි ඔය ගණන් ගන්න එපා රත්තරන්. උන් හිතන්නේ උන් වගේ කියලා අනිත් මිනිස්සු. පව්කාරයෝ. සපෝයේ සුරත පිරිමැත්තේ ඔහුගේ හිත නිවන්නටය. සපෝ වාහනේ උන් අසුනේ මදක් ඉස්සේ ඔහුගේ උරතලයට බරව පේරාදිනී පාරදෙස බලා උන්නාය.
සාගරයේ ලබන අවුරුද්දේ මේ දවස සමරද්දී අපි බැඳලා ඇයි සිතුවේ ඔහු කීවේ ඒකනේ නේද සමහර විට මං ප්‍රෙග්නන්ට් වෙලා තැති ඇය ඇසටින් මේ නොහොදස බලා සිනාසුනාය බඩකුත් උස්සගෙන පන්සල් ලැයේදාට සාගරයේ අතගෙන ඔහුගේ අත්ල මත තබා පිරිමැත්තේ දෙයක් පිරිසිදුව කළ කවදාවත් එක වරදින්නේ නෑ ඔහු කීවේ ඒකට හොඳම උදාහරණය මේ ඉන්නේ මං විතරක් නෙමේනේ නෑ බබා ඔයයි හරිම උදාහරණය පිරිසිදු අවංක සිතින් ඔයා මේ දේවල් කළේ ඒ පිරිසිදුකම පුදුමයි දැන් බැන්දම මෙච්චර ආදරේ නැතිවීමට ඔහු කියද්දි ඇයේ පපුවට ගැසුවාය එහෙම වෙන්නේ ඇයි මට ඉන්නවනේ හතර පස් දිනක් ආදරේ කරන්න වෙනස් වෙන්නේ නැහැ මං ආසමියේ උරතලේට තමා තාත්තා ඉතින් බබාල ලැබුණම එයාලව උරතල් කරයි මං පැත්තක සාගර සිනාසේ ඒ මොන අත ගෑවේ මේ හුරතලේ බබාලට දෙයිනම් තමා මේ තියෙන මනුස්සකම දරුවන්ට આવොත් මට ඇති සාගර වාහනේ ගත්තේ සෑහෙන රෑමෝ පසුය ඉඳලා මෙහෙම ගියාම මට දුකයි තව ටික දවසනි චූටි මෙනික රෑට හිතෙනව දුවන්නෙන්න ඔහු මොනවද සීවීමෙන් සිනාසුනේ ඇයි හිනා උනේ බැන්දට පස්සේ ඉතින් දුවන් ඉන්න නෑනේ ඒකනේ ඒ වෙනුවට බදන් ඉන්න ඇය සිනාසුනේ එහෙම කරන්නම් කියා කියන්නාක් මෙනි එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන්න උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි